हम तुम्हें ने मगर पहले भी नहीं प्रश्न है तमाए ऑनलाइन ताक्षण ने उससे अध्यापने ला बाद ने संबंध द अपे गुरुर विंग इवत कला ते बिना दे ये वागे म राज्य अमाते वरे पासु ये दा प्रकाश कर रहा मैंने ये वागे प्रश्न है एक तमाए एक गुरुरे कहते ऑनलाइन ताक्षण ने उससे अध्यापने ला बाद ने किया එතකොට ඒක විහිළු සහගත ප්‍රකාශයක් කියලා අපි හිතනවා. මොකද ගුරුවරු මේ වෙලාවේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන ලබා දෙන එක අතහැරලා තිබෙනවා. එතකොට ඒ වගේ ප්‍රකාශයයි සිදු කරන්නේ සහ රජයේ මතය කුමක්ද මේ සම්බන්ධව සහ තර්ක ප්‍රශ්නයක් තිබෙනවා. තව ඉන්නවා විශේෂ අවස්ථා තිබෙන දරුවන්. ඒ දරුවන්ට කුමක්ද සිදු වෙන්නේ? කරුණු දෙකක් එකක් තමයි ඔබතුමා හපු ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වීම සම්බන්ධව කරන මේකට පාදක වෙලා තිබ්බේ KDU එහෙම නැත්නම් අලුතෙන් ගෙනාපු අධ්‍යාපන පනතක් සම්බන්ධව විරෝධය පාන්නට සියලුම මං හිතනවා අපි දැකපු විදිහට සියලුම නිරෝධාන නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධව ඒ සම්බන්ධව ගන්නා වූ තීන්දුව මේ රටේ අධිකරණය විසින් සහ අධිකරණ පද්ධතියේ ඇතිබෙන අවකාශයන් භාවිතා කරලා ඒ වෙනුවෙන් අසාධාරණයක් වෙලා තිබ්බනම් ඒ වෙනුවෙන් ඔවුන්ට කටයුතු කිරීමේ අවකාශය බොහොම පැහැදිලිව තිබෙනවා. හැබැයි ඒ වෙනුවට 43 ලක්ෂයක් ඉන්න දරුවන් ඒ වෙනුවට අපේට තියෙන එක සාධාරණද කියන එක මා ඔබතුමාට මේකේ ප්‍රශ්නය යදන්නේ මේක අහගෙන ඉන්න මේ රටේ සමස්ත ජනතාවට ඒ දරුවන්ගේ දෙමව්පියන්ට මේ සම්බන්ධව තීන්දුවක් ගත යුතුයි ඒ සම්බන්ධව උන්ගේ අදහස් ඉදිරිපත් කරන්නයි කියලා කිව්වොත් ඔබතුමාටත් මටත් රටේ මතය මොකක්ද කියලා බොහොම පැහැදිලිව දැනගන්නට පුළුවන්. මොකද හේතුව අපි කවුරුත් අපි උත්සාහ කරන්නේ අපිට නුපුරුදු දෙයකට අපි මූණ දෙන්නේ. අපි නුපුරුදු ඉතාමත්ම භයානක තත්වයකට ඇතිබලා තියෙන මේ වසංගතයක් එක්ක අපි ගනුදෙනු කරන්නේ. ඒ වසංගතයත් එක්ක ගනුදෙනු කරනකොට අපි වගේ පුංචි රටක් අපේ ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද කියන එක අපිට නොයෙකුත් චෝදනා යෝජනා ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපි බොහොම සතුටින් කියන්නේ මේ මොහොත වෙනකොට මම හිතනවා ලබන මාසෙ වෙනකොට අපිට පුළුවන් වෙයි අපට අවශ්‍ය මිලියන 13 හමාරකට පළවෙනි වැක්සින් එකවත් අපිට ලබා ගන්න. අපිට මොනෙකුත් ඒ වෙනුවෙන් චෝදනා තිබ්බා. ඒ වැඩපිළිවෙල එක්කම ගුරුවරුන්ස 241,000ක් වන ගුරු ප්‍රජාවට මගේ මතකයේ හරිනම් මේ වෙනකොට එන්නසේ ප්‍රමුඛත්වයක් ලබා දෙමින් මේ අපේ දිස්ත්‍රික් වලත් වෙනම ලේන් එකක් දාලා ගුරුවරුන්ට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නයි කියන වැඩපිළිවෙල මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතින මේ සියලු දේ අපි කරන්නේ මේ රටේ අනාගතය හැටියට දකින අධ්‍යාපන ක්ෂේත්‍රයේ දූදරුවන් වෙනුවෙන් අපි කළ හැකි සීමාවන් තුල පීඩනයන් තුල අපි හසුරවන වැඩපිළිවෙලට ඉතින් ඒ වෙනුවෙන් නීතිමය තත්වයක් තුල තුන් හතර දෙනෙක්ගේ ප්‍රශ්නයක් තුල මේ රටේ මෙවැනි දෙයක් කෙරෙනවා නම් ඒ අසාධාරණය හෝ සාධාරණ මම රටේ ජනතාවට බාර දෙනවා මොන තරම් ඒ වෙනුවෙන් ඔවුන් ඒ අයව මායිම් කරලා තියෙනවද ඒ අයගේ දරුවන්ගේ වටිනාකම දැන් අපි උත්සාහ කරනවා චැනල්ස් 16ක් ගේන්න එක චැනල් එකක් එක පන්තියකට කරන්න පිරිවෙන් අධ්‍යාපනයේ චැනල් එකක් කරන්න ඔබතුමාර කියාපු විදිහ විශේෂ පහසුකම් අවශ්‍ය දරුවන්ට ඒ වැඩපිළිවෙළවල් මේ සියල්ල එක දවසකින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි හැබැයි පැහැදිලිව තාමත්ම අපහසු තත්වයන් තුල ඉඳගෙන අපි දැවැන්ත උත්සාහයක යෙදෙනකොට ඒ උත්සාහය දැන් මේ පනත එහෙම නැත්නම් ඔය KDU පනත හරියට අධ්‍යයනය කරලත් නෙමෙයි මං හිතනවා මගේ දැනුමේ හැටියට අපි ඒක විවාද කරමු පාර්ලිමේන්තුවේදී අවශ්‍ය නම් බොහොම පැහැදිලිව තාමත්ම මං කියනවා ප්‍රාථමික මට්ටමේ තීන්දුව අරගෙන රටේ ජනතාවගේ මෙවැනි මහා විනාශයක් තියෙන වෙලාවක ආර්ථිකයක් එක්ක සටන් කරන වෙලාවක ජීවිතයයි මරණයයි එක්ක සටන් කරන වෙලාවක මෙවැනි දේවල් සම්බන්ධ දැන් මේකට උදාහරණ ගේන්න පුළුවන් තව කාරු හරි කියන්න පුළුවන් බස්වල මිනිස්සු යන ඒ සියලු දේ සම්බන්ධ ඒ සියලු දේ හරි ඒ සියලු දේ වැරදි නෑ හැබැයි ඒ සියලු දේම අපිමයි කරන්න වෙන කාරුවත් නෙමෙයි ජනතාවමයි කරන්න ඒ නිසා අපේ පැත්තෙන් හෝ කාගේ පැත්තෙන් හෝ ඒ වැරද්ද නම් වැරද්ද ඒ නිසා ඒව නිවැරදි කරනවා වෙනුවට 43 ලක්ෂයක් මේ රටේ ඉන්න දරුවන් ඒ දරුවන්ගේ ඒ දරුවන් බලාපොරොත්තු වෙන තමන්ගේ ගුරුදේවයන් හැටියට ඉන්න කණ්ඩායම මෙහෙවනම නම් කාරු හොර කීප දෙනෙක් මගේ විශ්වාසය මගේ දැනුම
ඉතාමත්ම කාලකන්නි කණ්ඩායමක් හැටියට මම සලකන්නේ සමාවෙන්න ඕනේ මේ වචනේ පාවිච්චි කරන්න සාමාන්‍ය මේ පාවිච්චි කරන්න.